ආයුබෝවන් සුබම සුබ දවසක් අපේ YouTube channel එකත් එක්තුලායින යාළු සිළු දිනාටම ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ සහල් හැරුනම ඊළඟට වැඩිපුර පරිභෝජනය කරන පරිප්පු ගැන. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔය පැත්තෙන් bell icon එකත් click කරලා අපේ ඉදිරියදාන video notification එකක් විදිහට ඕගොල්ලන්ගේ smart device එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු අපේ video එකට. ඉතින් මුලින්ම කියන්න ඕන අපේ රටේ බහුතරයක්ට පරිප්පු නැතුවම බැරි කෑමක් කරගෙන තියෙනවා. ලංකාවේ මිනිස්සු ජාතියක් හැටියට දිනකට පරිප්පු කන්ටේනර් 10ක් පරිභෝජනය කරනවා. ඉතින් ඔබ හිතුවද මේ පරිප්පු නිසා අපේ රටේ විශාල මුදලක් පිටරටට යන බව. ඒ වගේම ඔබ තාමත් හිතනවා ඇත්තේ මේ පරිප්පු ඉන්දියාවෙන් ගෙන්නනවා කියලා. නෑ 90%ක්ම මයිසූර් එහෙම නැත්තම් Red Lentis කියන නාමෙන් හඳුන්වන පරිප්පු ගෙන්නන්නේ ඕස්ට්‍රේලියාවෙන්. ජාතියක් හැටියට පරිප්පු ගැටයට අපි අහු වෙලා මිරිකිලා ඉවරයි. දෙන්නෙක් තුන්දෙනෙක් ගැතේ දුවන පරිප්පු බිස්නස් එක දෙන්න තුන්දෙනාගේ පදයට මුල් ලංකාවම නටන තත්ත්වයක පවතිනවා. ඉතින් මේ දින එකම විකල්පය අපි අපේ රට සොයන් පෝෂිත කිරීමට අපේ රටේ පරිප්පු ඉල්ලීම සපිරීමට ආදේශකයකට යා යුතු හොඳම කාලය එළඹිලා තියෙනවා. එනම් මෙයට ඇති හොඳම තේරීම තෝර පරිප්පු. මෙම තෝර පරිප්පු ලංකාවේ වගා කරන්න පුළුවන් හොඳ කාල ගුණයක් තියෙනවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල වන්නට මේ පහසෙම වගා කරන්න පුළුවන්. විශේෂයෙන් තෝර පරිප්පු වලට විශාල වශයෙන් ජලය අවශ්‍ය නොවන නිසා මෙවැනි කලාපවල පහසුවෙන් වගා කරන්න පුළුවන්. මෙම තෝර පරිප්පු දැඩි නියගඩවලු දීමේ හැකියාවක් තියෙනවා. තෝර පරිප්පු මෙවැනි ජල හිඟ තත්ත්වවලට උචිත වර්ෂා පෝෂිත තත්ත්ව යටතේ මාහ කන්නේදී නිසරු ගොඩ ඉඩම්වලද ජල කන්නේදී සීමිත ජල ප්‍රමාණයක් ලැබෙන කුඹුරුවලද සාර්ථකව වගා කරන්න පුළුවන්. මෙම තෝර පරිප්පු ශාකයේ මූල පද්ධතිය ගැඹුරට පැතිරිච්ච මූල පද්ධතිය. ඊට අමතරව පස සරු කිරීමේ හැකියාවක්ද තියෙනවා. මේවට භාවිතා කළ යුතු පොහොර ප්‍රමාණය අනිකුත් භෝග හා සැසඳීමේදී ඉතාමත්ම අඩු. ඉතින් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් ගෙවත්තක මෙම තෝර පරිප්පු වගාව කරගෙන යන්නේ නම් මාසයකට රුපියල් 60,000ක් 70,000ක් පමණ මුදලක් උපයා ගන්න පුළුවන්. ඇත්තටම අපේ channel එකේ බලාපොරොත්තුව ඕගොල්ලන්ට අදහසක් ලබා දෙන්න ලංකාවේ පවතින මෙම එක්ම භෝගය මැත්තේ මැරෙන ක්‍රමය නවත්වලා භෝග වේදාංගීකරණය කියන මාතෘකාව යටතේ ගොවියන් තම තමන්ගේ සුදුසු තම තමන්ගේ පළාත්වලට වෙන වෙනම භෝගවලට යොමු කිරීම. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔය පැත්ත දින bell icon එකත් click කරලා අපේ ඉදිරි දාන මේ වගේ video notification එකක් මාර්ගෙන් ඕගලන්ගේ smart device එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අද අපි ගිහින් එන්නම්. ඕගලන්ට සුබ දවසක්.